මේ නව ලොවට හැඩගැසිය යුතු කාලයක් නව නිෂ්පාදන තුලින් ඉදිරියට එන පිරිස අතරේ මේ කියන්නේ යන්නේ රජරට විශ්වවිද්‍යාලයේ සිදු කළ පරීක්ෂණයක නවතම ප්‍රතිඵලයක් ගැන පුල්මුඩිය ප්‍රදේශයේ පිහිටලා තියෙන ඛනිජ වැලි භාවිතෙන් සර්කෝනියම් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අදාළ පේටන් බලපත්‍රය පසුගියදා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට හිමි වුණා රජරට විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමෙක් වන මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහාචාර්යතුමා සහ ඒ කණ්ඩායමකට එකතු වෙලා කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ක්‍රියාවලිය සොයා ගැනුනේ ඊට අදාළ පේටන් බලපත්‍රය ලැබුණේ ජෙට් එන්ජින් ගුවන්යානය සඳහා අවශ්‍ය සර්කෝනියම් නිෂ්පාදනයට රජරට විශ්වවිද්‍යාලයේ පිරිසක් පසුගියදා සමත්ව තිබුණා එම නව සොයා ගැනීම සඳහා මූලිකත්වයෙන් ක්‍රියා කළේ රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහතා මෙම සොයා ගැනීමට පේටන් බලපත්‍රයේද හිමිවීම විශේෂත්වයක් මේක සර්කෝනියා ග්‍රයින්ඩ් කරන්න යූස් කරන මැෂින් එක මේ පාට් එකේ තමයි අපි සර්කෝනියා එක්ස්ට්‍රේට් කරන්න සර්කන් සෑන්ඩ් එක ගෙනල්ලා අපි ග්‍රයින්ඩ් කරගන්න. එතකොට මේකදී මූලික පියවර විදිහට අපි ග්‍රයින්ඩ් කරන එක කරගන්න වෙනවා. එතකොට අපි මේ මෝටර් ඇන් පෙස්ටල් එක මේ මැෂින් එක තමයි යූස් කරන්නේ අපි ග්‍රයින්ඩ් කරන්න. මොකද එයා ටිකක් හાર્ඩ්නස් එක වැඩි මැටීරියල් එකක්. ඒ නිසා අපි ආ ඉම්පියුරිටි ඇඩ් වෙන්නේ නැති විදිහට අපි ආව ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. එතකොට මේකෙන් තමයි අර දැන් අපිට හැද පේන්නේ මේව ගොඩක් දුරට බලන්න පුළුවන්. එතකොට ලයිට් සෝස් එක වෙනුවට අපි ඉලෙක්ට්‍රෝන්ස් තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි ආනන්ද සර් මේකේ ඇත්තටම මේ අර සර්කෝනියම් කඩියර පියුරිෆයි කරලා මේකෙන් තමයි අයිඩෙන්ටිෆයි කරේ ඇත්තටම සර්කෝනියම් කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ මේ පාටිකල්ස් තමයි මේ අවාර් මේ බලා ගන්න පුළුවන්. මේකේ අපිට කියන්නේ හරියටම 100%ම ෂුවර් කරගන්න පුළුවන් මේ තියෙන්නේ සර්කෝනියම්ම කියලා. මේක පාවිච්චි කරනවා. ජෙට්යාන ගුවන්යාන වල අධික උෂ්ණත්වය පාලනය කරන්නට මෙම සර්කෝනියම් වලට හැකියාව තිබෙනවා. මේ සර්කෝනියා කියලා කියන්නේ සෙරමික් ද්‍රව්‍යයක්. අපේ පුල්මුඩේ පිහිටලා තියෙන ඛනිජ වැලි නිදිය කිලෝමීටර් ගණනාවක් ඉස්සරහට පිහිටලා තියෙනවා. ඒකෙන් කිලෝමීටර් කීපය අතරම අපි මේ වෙනකොටත් හාරලා තියෙන්නේ. ලංකාවෙන් අපි මේ ඛනිජ වැලි වසරකට ටොන් 90,000ක් විතර පිටරටට අපනයනය කරනවා. වැලි කඩදාසි ඉඳලා සර්කෝනියම් දක්වා නිෂ්පාදන ප්‍රමාණයක් නැවත වතාවක් අපි ශ්‍රී ලංකාවට ආනයනය කරනවා විශාල පිරිවැයක් ධර්මෙන්. ඉතින් මේ අපිට පිහිටලා තියෙන බොහොම වටිනා මේ ඛනිජ වැලි භාවිතා කරමින් අපිට සර්කෝනියම් නිෂ්පාදනය කරන්නට හැකිනම් පිටරටට යන මේ විශාල මුදල් ප්‍රමාණය අපිට ලංකාවේ ඉතිරි කරගන්න පුළුවන්. ඒ නිසා විශ්වවිද්‍යාලයක් විදියට අපි ඒ සඳහා විශාල පරිශ්‍රයක් දරලා මේ ක්‍රියාවලිය සොයාගනු ලැබුවා. විශ්වවිද්‍යාලයක් ලෙසින් ඔවුන්ට මේ පරීක්ෂණ කටයුතු සිදු කරන්නට පුළුවන් වුණත් කර්මාන්ත ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියට යෑම අවශ්‍ය වන බව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය සඳහන් කළා. මා කර්මාන්ත ශාස්ත්‍රයට ආරාධනා කරනවා රජරට විශ්වවිද්‍යාලය සමග එකතු වෙලා මේ ක්‍රියාවලිය වෙළඳකරණයට ලක් කරමින් පුල්මුලේ ඛනිජ වැලි භාවිතා කරමින් සර්කෝනියම් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න කියලා. මොකද විශ්වවිද්‍යාලයක් විදිහට අපිට පරීක්ෂණ කළ හැකි. නමුත් මේ කර්මාන්ත ශාස්ත්‍රය සමග සම්බන්ධ වෙලා ඉස්සරහට යන්න අවශ්‍යම දෙයක්. ඒ නිසා ඊට අවශ්‍ය පේටන් බලපත්‍රය අපි සමග තිබෙන නිසාම අපිත් සමග සම්බන්ධ වෙන්න කියලා මම විවෘත ආරාධනය කරනවා. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.